අයිබෝන් හැමෝටම සුබ සන්ධ්‍යාවක් වේවා කියනවා. ඉතින් ඔන්න අපි වෙනද වගේ මාතත්තාව යූත් ආර්බිට් ප්‍රෝග්‍රෑම් එක අරගෙන ඉතින් අදත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පොඩි වෙනස් විදි මාතෘකාවක්. හැබැයි අපි මේක මීට සති කීපයකට කලින් අපි කතා කරා. දන්න කෙනෙක් ඇවිල්ලානේ ස්ටුඩියෝ එකට. හැබැයි ආව අඳුන්නලා දෙන්න කලින් මම අඳුන දෙනවා මගේ යෙහෙලිය. Very good evening everyone. How are you doing this beautiful evening? Welcome to Youth Art Beat. Today also we are not forgetting to talk about arts. අපි අදත් arts ගැන කතා කරන්න අමතක කරන්නේ නැහැ. අදත් අපිත් එක්ක ඉන්නවා බොහොම හුරු පුරුදු මුහුණක්. ඉතින් අපි ඇත්ත එක්කත් කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා රවි. ඔව් ඒ කියන්නේ මේ මෙයාම හැමෝම දන්නවා. ඉතින් කලින් අපිත් එක්ක කතා කරලා තිනවා වෙනස් විදිහ වැඩ කරන කෙනෙක්. ඒ වගේම පොඩ්ඩක් fashion පැත්තට නේද වැඩිය අවධානය යොමු කරන කෙනෙක් සහ ෆැෂන් ඩිසයිනර් කෙනෙක් ලංකාවේ දැනට ඉන්න. ඉතින් ලක්මා ඉන්න අපිත් එක්ක ඇවිල්ලා. කොහමද? තිකින්න. දැන් මේ ෆැෂන් ඩිසයිනින් පැත්ත කිව්වහම පොඩ්ඩක් නෙමෙයි ආ. ජීවිතේම ෆැෂන් ඩිසයිනින් වෙලානේ. දැන් ඒක අපි ප්‍රෝග්‍රෑම්ස් තුනක විතර නේද දැන් කියලා දැන් ආයි යෝග කියන්න ඕනේ නැහැ නේද? ආයේ අපි ආයෙත් මේ කියනවා. ඔඩියන්ස් එක දන්නවා අනිවාර්යයෙන්ම. ලක්මාව දන්නවා ගොඩක් අය. ලක්මාව දන්නවා ගොඩක් අය. ඉතින් මේ ෆැෂන් ඩිසයිනර් කෙනෙක් ලංකාවේ දක්ෂතම ෆැෂන් ඩිසයිනර් කෙනෙක් කියලා කිව්වොත් ඉවරදීනේ. දැන් අපි පහුගිය සතියේ කතා කරා ලක්මා මේ විවිධ වූ ෆැෂන්ස් ගැන. හැබැයි මට හිතුණා අද අපි පොඩ්ඩක් යොමු වුණොත් හොඳයි මේ ටෙලි ඩ්‍රාමා ෂූට්ස් වෙන කොට කොහොමද මේ ෆැෂන් ඩිසයිනින් වෙනස් වෙන්නේ, කමර්ෂියල්ස් කරනකොට කොහොමද ෆැෂන් ඩිසයිනින් වෙනස් වෙන්නේ කියන එක. ඒ කියන්නේ ඒක ඇවිල්ලා කෙලිම ඩ්‍රාමා එක අපි ගත ඩ්‍රාම එක තීම් එක සිටුවේෂන් එක ඇන් එක කියන්නේ ඒකේ ස්ක්‍රිප්ට් එකට තමයි අපි ඔක්කොම ඩිසයින් කරන්න ඕනේ සහ ඩිරෙක්ටර්ගේ රිකමෙන්ඩ්ස් එක්ක සහ දැන් අපි ගත්තතින් හිස්ට්‍රි එකත් එක්ක ඇඩ් වෙච්ච කතාවක් නම් ඒ වගේ කතාවක් කරද්දී හරිම රිස්කි. මොකද අපිට හිතුමතේට අපිට ඩිසයින් කරන්න බෑ. අපිට ඒ හිස්ට්‍රි එක ගොඩක් හොඳට අධ්‍යයනය කරලා ඒ කියන්නේ අපි ගත ඉන්ස්පයර් වෙන්න තියෙන දේවල් ඔක්කොම හදාරලා ඒ ගැන දන්න කියන කට්ටියගෙන් අහලා දැනගෙන ඒ විදිහට අපි ඒව ඩිසයින් කරන්න ඕනේ. අපි ගත සාමාන්‍ය ටෙලි ඩ්‍රාමා එකක් නම් කැෂුවලි එහෙම ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ලොකු චැලෙන්ජ් එකක් තමයි ඔය ගොඩක්ම හිස්ට්‍රි පැත්තට බර වෙච්ච ටෙලි ඩ්‍රාමාස් කරද්දී මම ඒ වගේ ඩ්‍රාමාවකට සම්බන්ධ වෙලා මම වැඩ කරලා තියෙනවා. ඉතින් ඒකත් සෑහෙන ලොකු අත්දැකීමක් වුණා මගේ ජීවිතේ. එහෙම තමයි. සාමාන්‍යයෙන් මේ ටෙලි ඩ්‍රාමා කියලා කිව්වහම ගොඩක් කාලයක් පුරාවට මේ ඩ්‍රාමා එක නේද ටෙලිකාස්ට් වෙන්න ඒ එපිසෝඩ්ස් ගණනාවක් යනවා. ඉතින් මේ ඔයාට හම්බුණාද චැලෙන්ජ් එකක් වුණාද මේ මුළු ඩ්‍රාමා එකේම ෆැෂන් ඩිසයිනින් පැත්ත ඔයාට හම්බුණාද නැත්නම් මේක කොටස් විදිහට කීප දෙනෙක් අතර සිදුවන දෙයක්ද? නැහැ ඇත්තටම ඒක ගත්තොත් ඒ කියන්නේ ඒකේ ෆුල් කොස්ටියුම්ස් ටික මට කරන්න මට තමයි ලැබුණේ. ඉතින් ඒකේ ගත්තොත් කොස්ටියුම්ස් කිව්වහම ඇත්තටම අපි ගත්තොත් ඇඳුම විතරක් නෙමෙයි ජුවලරි එක දාන සපත්තුව ඊට පස්සේ හෙයා ඕනමන්ට් ඒ හැම දෙයක්ම මට ඩිසයිඩ් කරන්න වුණා. ඉතින් ඒක ලොකු අත්දැකීමක්. සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රොජෙක්ට් එකක් කරන්න තනියම මේ දෙයට සම්බන්ධ වෙනකොට ලොකු කාලයක් යන්නේ නැති. කොච්චර කාලයක් ගියාද මේ වැඩේට? දැන් අපි කතා කරන වැඩේ ගත තින් මට සෑහෙන කියන්නේ ප්‍රී ප්‍රොඩක්ෂන් එකට සෑහෙන කල් ගියා. කියන්නේ ඒකේ අවුරුදු එකහමාරක විතර ප්‍රොසෙස් එකක් තමයි. කියන්නේ ඩිසයින් කරලා ඊට පස්සේ කියන්නේ මේක ස්කෙච් එකක් කට සීමා වෙන බෑ. කියන්නේ මං සාමාන්‍යයෙන් කරුතින් ස්කෙච් එක ෆයිනල් කරාන් පස්සේ එතනින් එහාට මං ඇඳුම වෙනස් කරන්නේ නැහැ. ස්කෙච් එකේ ප්‍රශ්නක් තියෙනවා දැන් අහන්න. දැන් ඔය අපි ටෙලි ඩ්‍රාමාස් ගැන කතා කරා, ඒ වගේම ෆිල්ම්ස් ගැන කතා කරනකොට දැන් ඕකේ තියෙන එක එක චරිත. දැන් අපි මම අහන්න කැමති දැන් වා කරපු මේ ටෙලි ඩ්‍රාමිකේ එතකොට වා මේ චරිතෙට මේක තමයි යන්නේ කියලා වා ඩිසයිඩ් කරාද නැත්නම් වාට රෙෆරන්ස් ලැබුණාද කොහොමද මේ වැඩේ වුනේ? ඒ කියන්නේ මට මගේ ඩිරෙක්ටර්ගෙන් බ්‍රීෆ් එක හම් වෙනවා මේ විදිහ කැරක්ටර් එක තමයි ඩෙවලොප් කරන්න ඕනේ. ඒ කියන්නේ එයා අඳින්නේ මේ වගේ දේවල්, එයාගේ කොස්ටියුම් එකේ මේ හැඩතල ප්‍රොමිනන්ට් වෙන්න ඕනේ, එයා මේ වගේ කියන්නේ මැනික් ගල් යූස් කරනවා වැඩිපුර නැත්නම් එයා යකඩ යූස් කරනවා වැඩිපුර එහෙම කියලා ඩිරෙක්ටර් මට බ්‍රීෆ් එකක් දෙනවා. එතනින් එහාට ඉතින් ඩිරෙක්ටර් මාව විශ්වාස කරලා කියන්නේ මම ඊට පස්සේ බොහෝ දුරට ස්කෙච් එක ඇඳලා කියන්නේ ඒකත් රෆ් ස්කෙච් එකක් විතරයි මෙහෙම මේ විදිහට අපි කරමුයි කියලා ඊට පස්සේ ෆැබ්‍රික් සෑම්පල්ස් පෙන්නලා එතනින් එහාට ඉතින් ප්‍රොඩක්ට් එක ඒ කියන්නේ ඒ ප්‍රොසෙස් එක කොහොමද වෙලා
තමයි ඒක ඉවර කරන්නේ. කියන්නේ වෙලා තියෙන මම ඉස්සලා කියන්න හදුවේ අයියා ඒ කියන්නේ මේක ස්කෙච් එකකින් ඉවර වෙන්නේ නැහැ. දැන් මෙතන තියෙන ගොඩක් දේවල් මම දැන් මම හදලා ඉවරලා ආයි මට හිතෙනවා නෑ මෙතනට මේ දේ හරියන්නේ අපි මේ වගේ දෙයක් කරමු කියලා ආයි ගලවලා ආයි හදන ඒ අවස්ථා සෑහෙන වැඩි වුණා. කියන්නේ විශේෂයෙන් මේක මමත් මේ අත්දැකීම කියන්නේ මේ වැඩේ කරගෙන යද්දි මම සෑහෙන අත්දැකීම් ලැබුවා සහ සෑහෙන දේවල් ඉගෙන ගත්තා. කියන්නේ මට සැටිස් නැහැ එකපාරක් කරා විදිහට මම ආයි ගලවලා කියන්නේ ටයිමිනුත් නෑ ඒ වගේ ගොඩක් චැලෙන්ජස් මැද තමයි. කියන්නේ නෑ කියන්නේ මම තෘප්තිමත් නෑ. ඒ කියන්නේ මම ආයි ගලවලා ආයි හදන අර ඒ වගේ කියන්නේ ඒ හදනවා කියන්නේ කියන්නේ තව කියන්නේ නිර්මාණය සාර්ථක කරගන්න තමයි මම මේ දේවල් කරන්නේ. නැතුව කියන්නේ ඒකෙන් මම කියන්නේ එහෙම හැදුවම මට සෑහෙන කියන්නේ එතනින් එන අවුට්පුට් එක මට සෑහෙන සැටිස් වෙන විදිහකට පුළුවන්නේ. මම හිතන්නේ මේ ඔව් වාට හිතුණාද දැන් ඩ්‍රාම එක බලනකොට අපරාධ මේට වැඩිය තව හොඳ වැඩක් කරන්න තිබ්බා වගේ එකක්. ඔව් ඒක මම අර ඒ දවස්වල මුලින්ම කිව්වා වගේ අනිවාර්යෙන් මට වැඩක් කරොත් තව දෙයක් කරන්න තිබ්බා කියන එක හිතේ තියෙනවා. නමුත් සමහර තැන්වලදී මටත් ඒ කියන්නේ එකපාරට ඩ්‍රාම එක මම ටීවී එකේ දැක්කම අනේ මේක මමද කරේ හොඳයි නේ කියලා එහෙමත් එහෙම තැනුත් තිබ්බා. ඉතින් සතුටුයි ඇත්තටම. හොඳයි ඉතින් නේද? එහෙම වෙනස් විදිහේ වැඩක් කරනවා නේ. ඉතින් අර දක්ෂ කෙනෙක්ගේ තිබිය යුතු දෙයක් තමයි සාර්ථකව නිර්මාණය නිම කරන්න ඕනේ කියන එකනේ. ඉතින් ඒ වගේ සෑහෙන කැපකිරීම කියන්නේ නැවත හදලා නැවත කඩලා ආයි පාට වෙනස් කළා ඒ වගේ කියන්නේ ඒක මට හැබැයි ඒ නිදහස තිබ්බා. එහෙම මාරු කළා මට ඕනේ දේ කරන්න මට එතනදී නිදහස තිබ්බා. ඉතින් ඒකත් එක්ක මම හිතනවා මගේ පැත්තෙන් ඒක මම ලොකු ජයග්‍රහණයක්. දැන් මේමයි. දැන් ඔය ප්‍රොජෙක්ට් එක වඩ තනියම කරන්න බෑනේ. වාට ඉන්නවද ටීම් එකක්? ටීම් වර්ක් එකක්. අපි කට්ටියගෙන මතක් කරන්නේ ඉතින් නැත්තම් නේද? හරිනේ. ඒකක් ඉන්නවා. ඒගොල්ලොත් එක්ක ඒ කියන්නේ මගේ ප්‍රොෆෙෂන් එක පැත්තෙන් ගත්තොත් මාත් එක්ක වැඩ කරන කණ්ඩායමක් ඉන්නවා. ඒ සහ විශේෂයෙන්ම මගේ යාළුවෝ ටිකක් මට මේකට සෑහෙන උදව් කරා. ඒ කියන්නේ ඒගොල්ලොත් පුළුවන් විදිහට මට ඒ කියන්නේ ඒගොල්ලන්ට ෆ්‍රී ටයිම් වෙද්දී ඒගොල්ලොත් ආසයි මේ වැඩේට. ඒ කියන්නේ ඒගොල්ලොත් අර ලෙෂර් ටයිම් කරන ඇක්ටිවිටි එකක් විදිහට මේක නිකන් ඒගොල්ලන්ටත් කියන්නේ මේක හරිම මේ ඒ වගේ දෙක යෙදෙන්න මොනේ අත්දැකීම විඳින්න. ඉතින් ඒ කන්නරයත් එක්ක ඉතින් වෙන්ද වගේ මම්මි තාත්තා අයියා ඒගොල්ලොත් සෑහෙන උදව් කරා. ඒකත් එක්ක සහ මේ නාට්‍ය කණ්ඩායමේ සියලුම දෙනා ඒගොල්ලොත් මතක් කරන්න ඕනේ. ඇත්තම දැන් මේ ඇල්බම් එක මෙහෙම පෙරලගෙන යද්දී මට පොඩ්ඩක් මේ පින්තූරේ ළඟ නැවතෙන්න හිතුණා. මොකද හේතුව මේ භාවිතා කරලා තියෙන ඕනමන්ට්ස් ගැන. මේ මේ දේවලුත් ලක්ම ඔයා විසින්ම නිර්මාණය කරපුවද? එහෙම නැත්නම් මේක ඔයා ඩිරෙක්ට්ලිම ෂොප් එකකින් ගන්නවද නැත්නම් ඔයා විසින් ඩිසයින් කරනවද? ඒ කියන්නේ මම ෂොප් එකකින් ගත්ත උනත් මම මේ දේවල් ආයි මට ඕන විදිහට මම ක්‍රියේට් කරගන්නවා. ඒ විදිහට ඒ කියන්නේ මොකද ඒක ඇඳුමත් එක්ක බ්ලෙන්ඩ් ඒ ඇඳුමේ කලර්ස් එක බ්ලෙන්ඩ් වෙලා ඒ කියන්නේ ඒක මැච් වෙන විදිහට සහ ඒ පරණ ගතිය ගන්න ඒ දේවල් මගේ අතින් මම නිර්මාණය කරලා තමයි තියෙන්නේ ගොඩක් වෙලාට. ඒ කියන්නේ දැන් ගොඩක් වෙලාවට මේකේ තියෙන දැන් අපි ගත්තොත් ඒ මාලේ මේක ගිහිලා කඩේ හොයලා ගන්න බෑ. ඒක මම ඒ කියන්නේ මටම ආවේනික මාලයක්. ඒ විදිහට මමම හදාගත්තු කැලි සම්බන්ධ ඒ කියන්නේ ඒ විදිහට මම හැම දෙයක්ම කියන්නේ අමුයෙන් නෙමෙයි තියෙන්නේ. ඒ කියන්නේ මේ ඔවා විසින්ම මේ දේවල් ඩිසයින් කරලා තියෙනවා කියන එක නේද? හරි අපි මේ ඩිසයින්ස් ගැන කතා කරනවා ඒ වගේම ෆැෂන් ගැන කතා කරනවා අපිත් එක්ක ඉන්නේ ලක්ම. අපි මේ බ්‍රේක් එකකින් පස්සේ තවත් ගොඩක් දේවල් ලක්මත් එක්ක කතා කරන්න සූදානම්. අපි කතා කරගෙන හිටියේ ටෙලි ඩ්‍රාමාස් වල තියෙන මේ කොස්ටියුම්ස් ගැන ලක්මත් එක්ක. අපිට දැන් මං හිතන්නේ මේ කැෂුවල් වෙයර්ස් පැත්තට යන්න කලින් මට මෙහෙම දෙයක් අහන්න හිතුණා ලක්ම. සාමාන්‍යයෙන් ඉතිහාසයක් ලොකුවට නේද ඉතිහාසයක් විහිදිලා තියෙන ටෙලි ඩ්‍රාම එකක් කරද්දි මේක පිළිබඳ අනිවාර්යයෙන්ම අධ්‍යයනයක් කළ යුතුමනේ. එහෙම නැතුව අපිට ඕන ඕන දේවල් පාවිච්චි කරන්න බෑ. මේ අධ්‍යයනය කළේ කොහොමද? ඇත්තටම ඉතින් විශේෂයෙන්ම මේ ඩ්‍රාමා එක ගැන කතා කරද්දී ඉස්සලා කිව්වා වගේ අධ්‍යක්ෂකතුමා මාව යොමු කරපු ඒ පාර්වල් ඔස්සේ තමයි මං ගියේ. ඒ කියන්නේ යා මට කිව්ව දේවල් පොත් මේවා රිෆර් කරලා අයිඩියාස් ගන්න මෙන්න මේ කියන්නේ අපි පරණ ඩ්‍රාමාස් බලලා ඒ කියන්නේ සහ ලියවිලා තියෙන දේවල් එක්ක ඒ වගේ කියන්නේ විවිධ දේවල් වලින් ඇත්තටම මම මේකට අයිඩියාස් ගත්තා. සහ ඒ කියන්නේ විශේෂයෙන්ම මම ඩිරෙක්ටර් කියන
යාගෙනේ ඇත්තටම අවුට්පුට් එක යාගෙන එළියට එන්නේ එයාට ඕනේ විදිහට තමයි මම මේ දේවල් අධ්‍යයනය කරේ අපි දැන් ටෙලි ඩ්‍රාමා වල තියෙන කොස්ට්‍යුම් ගැන කතා කරේ දැන් මට හිතුණා අපිට කැෂුවල් වෙයා පැත්තත් කතා කරන්න එකක් තමයි ඔයාලට පුළුවන් නම් අපේ මේ චරණ ටීවී යූත් ආඩ්විට් බලන් ඉන්න කෙනෙක්ට අපේ තරුණයට දෙන්න පුළුවන් නම් අදහසක් සාමාන්‍යයෙන් දැන් ගොඩක් වෙලාවට ඇඳුමක් අඳින්න ගියාම මේ ඇඳුමට මේ සපත්තු දෙක මැච් වෙයිද මේ හෙයාර් ස්ටයිල් එක මැච් වෙයිද මේ වගේ දෙතුන් පාර හිතලා දෙතුන් පාර සමහරවිට ඇඳුම් අඳින වෙලාවල් තියෙනවා හැබැයි මෙතනදී ඔයාලට මොන හරි කියන්න ටිප්ස් තියෙනවද අපේ බලන් ඉන්න අයට ඔව් ඒ කියන්නේ ඇත්තටම ටිප්ස් කියුවාම ඒක ඒකෙත් ලොකු පරාසයක් තියෙනවා ඒ කියන්නේ අපි ගත්ත ඔකේෂන් එක මොකද්ද ඒ කියන්නේ යගේ ඇඟේ හැඩය මම මම හිතන්නේ මේ දේවල් මම දැන් කියන්න හදන්නේ ඒ කියන්නේ අපේ ඇඟේ හැඩයට සරිලන ඇඳුම් තෝරගන්නේ කොහොමද කියන එක අපි ගත්තත් මට විශේෂයෙන්ම කියන්න ඕනේ ඒ කියන්නේ මේ ওই ප්‍රශ්නේ ගොඩක් කලාට තියෙනවා මේ මහතයි කියලා හිතන් ඉන්න කට්ටිය ඉන්නේ ඇත්තටම මහත කට්ටියට ඒ කියන්නේ ඒගොල්ලෝ හරියට ඒ කියන්නේ ෆැෂන් එක හරියට ඒගොල්ලෝ යූස් කරන්න දන්නේ නැතුව අමාරු යටෙන අවස්ථා තියෙනවා ඒ කියන්නේ මට කියන්න මම ටිප්ස් කියලා කියන්නේ අපි ගත්තතින් ඔගලන්ට දැන් අර උස පෙනුමක් ගන්න ඕනේ අවස්ථාවලදී ඒ කියන්නේ මිටි කට්ටියට අපිට පුළුවන් ඒ කියන්නේ උඩ ඉඳලා යටටම එකම කලර් එකෙන් අපි ඇඳුමක් තෝරා ගත්තොත්ින් ඒගොල්ලන්ගේ උස අපිට වැඩි කරලා පෙන්වන්න පුළුවන්. අර ගොඩක් වෙලාවට টপ එකයි බොටම් එකයි එකම කලර් රේන්ජ් එක එකම ෂේඩ් එකේ ගියොත්ින් එතකොට ඒ කියන්නේ එකම පාටක් නේ කියන්නේ පාට දෙකකට කැඩෙන්නේ. කෙලින්ම බ්‍රයිට්නස් කියන්නේ කලර් රේන්ජස් දෙකක ඇඳුමක් අඳින්න නැතුව මම කියන්නේ කොට කට්ටියට උස වෙන්න ඒ වගේ එකම පාටින් මුළු ඩ්‍රෙස් එක මේ ඇඳුමම යූස් කරන්න පුළුවන්. ඒ වගේ ගත්තොත්ින් මහද කට්ටියට අපිට ගොඩක් කාලවට කියන්නේ අපි ওই ප්‍රින්ට්ස් තියෙන මටීරියල්ස් තෝරගද්දි මම කියන්න කැමති අපි කියන්නේ ගොඩක් ප්ලේන් පැත්තට බර මටීරියල්ස් වලට ගියත් හොඳයි සහ ප්‍රින්ට් එක තියෙන මැටීරියල්ස් ගතවෙතින් අපි ඉරි වගේ දේවල් ගතවෙතින් ඉරි දිග අතට තියෙන ඒවා. එතකොට තවත් කෙට්ටු ගතිය පේනවා ඇඟ හරහට පැත්තට ප්‍රින්ට්ස් තියෙන ඉරි ගන්න මේ ඉරි තියෙන ප්‍රින්ට්ස් ගන්න එපා. සහ අපි ඩිසයින්ස් ගතවෙතින් ගොඩක් කලාවට මේ මහත කට්ටියගේ කියන්නේ ඇඟ හරහා කට්ස් යන විදිහට කියන්නේ හිප් එකෙන් හරහට කැපෙන විදිහට අපි ගත්තොත් බස්ට් ඒරියා එකෙන් කියන්නේ හරස් අතට කැපෙන විදිහට අපි ගත්තොත්ින් එයාව තවත් මහත්දලා පේනවා. එහෙම නැතිව දිග අතට ගත්තොත්ින් එයාගේ උස ගතිය පේනවා. අනේ ඒ වගේ මම කියන්නේ මේ විශේෂයෙන් මොකද ඒ ප්‍රශ්න සෑහෙන තියෙනවා මම කියන්නේ අර ටිප්ස් උත් මට දෙන්න පුළුවන්. මම කියන්නේ ඊට ඉස්සෙල්ලා මම මතක් කරේ ඒ වගේ දේවල් මම හිතන්නේ සෑහෙන වැදගත් වෙනවා. මොකද මේ ඒව ඇවිල්ලා මේ ලොකු දේවල් නෙමෙයි. දැන් සමහරු අර කඩේ තියෙන ඇඳුමක් දැක්කම මේක ලස්සනයි නේ කියලා ගන්නවා. නමුත් දන්නේ මට මැච් වෙනවද කියලා. දැන් ඒ වගේ දේවල් ඒකයි ෂූස් ගැන කතා කරොතින් පොයින්ටඩ් හි කියන්නේ පොයින්ටඩ් ටෝ තියෙන ෂූස් ගත්තොතින් ඒකෙනුත් තව උස ගතිය පේනවා. ඒ කියන්නේ ඉස්සරහා රවුන්ඩ් ෂේප් එක තිබ්බොතින් ඒකෙන් කොටයි වගේ. ඒ කියන්නේ උස කෙනෙක්ට කොට වෙන්න ඒක හොඳයි. නමුත් දැන් ගොඩක් කට්ටිය අපේ සාමාන්‍ය ලංකාවේ ගත්තොත් සාමාන්‍ය ගොඩක් උස කට්ටිය නෙමෙයි ඉන්නේ. සාමාන්‍ය මට්ටමේ කට්ටිය. ඒකට අර උස ගතිය පේනන්නේ හීල් එක විතරක් නෙමෙයි පොයින්ටඩ් ෂූ එක තියෙනවා නම් ඒ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන් නම් ඒකත් සෑහෙන මේ උස පෙනුම ගන්න වැදගත් වෙනවා. ඔව් සාමාන්‍යයෙන් දැන් මේ රැකියා කරන අය වෘතීන් වල නියැලිලා ඉන්න පිරිසටත් තියෙනනේ මේ එක එක විවිධ වූ ෆැෂන් තියෙනවා නේද? එතකොට ඒ වගේ දේවලුත් ඔයාලට නිර්මාණය වෙනවද? ඒ වගේ දේවල් කියන්නේ කියන්නේ ක්ලයන්ට් ඔෆිස් වෙයාස් කියන්නේ ඔෆිස් වෙයා කියන එක කියන්නේ ක්ලයන්ට් රික්වෙස්ට් කරොත් නිර්මාණය වෙනවා. නමුත් මම ඒ කියන්නේ ගොඩක්ම ඒ පැත්තට වඩා මම ටාගට් කරන්නේ බ්‍රයිඩල් සයිඩ් එකයි ඩිසයිනර් වෙයා සයිඩ් එකයි ඩ්‍රාමා TVC ඒ පැත්ත තමයි මම දැන් ටච් කරගෙන යන්නේ. අපි කතා කරන්නේ මේ ඩ්‍රාමාස් පිළිබඳව ටෙලි ඩ්‍රාමාස් වලට කොහොමද කොස්ට්‍යුම් එක ඩිසයින් කරන්නේ කියන එක. ඒතර ඔයාලට තවදුරටත් එන්න පුළුවන් මේ රියැලිටි ෂෝස් එන්න පුළුවන් කමර්ෂල්ස් එන්න පුළුවන් මේ දේවල් කොහොමද වර්ගීකරණය වෙන්නේ සහ ඒ දේවල් එක්ක වැඩ කරද්දී තියෙන කොහොමද අමාරුද ලේසිද අපි එකට කතා කරමු. ඒක කියන්නේ හැම දෙයක්ම ඉතින් ලේසියෙන් කරන්න බෑ. ඇත්තටම ඉතින් අමාරු තියෙනවා. නමුත් ඉතින් දැන් රියැලිටි ෂෝස් පැත්තෙන් ගත්තොත් ඒකත් ඇවිල්ලා කන්සෙප්ට් එකට
අදාළව අපි කියන්නේ ටීම් එකට අනුව තමයි ඒව ඔක්කොම ඒ ඩිසයින්ස් ඩෙවලොප් කරන්නේ. දැන් ඒකේ ගත්තාම දැන් අපි ගත්තත් එක අයිටම් එකක සමහරක් වෙලාවට ඒක ඩාන්සින් කොස්චියුම් එකක් වෙන්න පුළුවන්. එයා ඒකට සාරියක් ඇඳගෙන ඉන්න පුළුවන්. සමහර වෙලාවට කැෂුවල් වෙයා එකක් වෙන්න පුළුවන්. කියන්නේ හිප් හොප් අයිටම් එකක් වගේ තිබ්බොත් ඒක වෙනම දෙයක්. ඒ වගේ කියන්නේ මේ සෑහෙන රේන්ජ් එකක් තියෙනවා මේක ඇතුලේ. ඒ කියන්නේ දැන් මගේ වෙලා තියෙන්නේ මම අර එක දැනකට කොටු වෙලා නැහැ. ඒකත් එක්ක ඉතින් ඒ පැත්තත් ඉතින් සෑහෙන චැලෙන්ජ් එකක් සහ කියන්නේ අනේ අභියෝගයක් වුණාට ඉතින් මම හිතනවා මම ආසයි දෙවලට. අපිට මේ ආසාව නේද ෆැෂන් වලට තියෙන ආසාව මූණෙන් පේන. මම බලාගෙන ඉදී මා කියනවා. සෑහෙන දේවල් තියෙනවා නේ. කියන්නේ සෑහෙන දේවල් තියෙනවා කතා කරන්න නේද විස්තර කරන්න. අපි නිකන් දන්නේ ගිහිල්ලා ගත්තා ඇඳා මරු නියම ඇඳුම ලස්සන හැබැයි ඒක අර හැම දෙයකම තියෙනවා ප්‍රොසෙස් එකක්. ඉතින් ඒ ප්‍රොසෙස් එක මාර වටිනවා. කියන්නේ මොකද මෙයා ඇඳුමක් එළියට දාන්න කලින් සෑහෙන මහන්සියක් දෙනවා ඒකට. ඒ ආර්ට් එකේ ඉඳන් කොහමද ස්කෙච් කරලා කොහමද මේ 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 විදිහට තමයි ඇඳුම් වෙන්න ඕන මේ විදිහට තමයි මේක මෙහෙම වෙන්න ඕන කියන එකට ලොකු ප්‍රොසෙස් එකක් දෙනවා. ඉතින් ඔයා හිතනවද මේ ලක්මා මේ ප්‍රොසෙස් එකට ලොකු වටිනාකමක් හම්බෙනවා කියලා? වටිනාකමක් හම්බෙනවා කියන්නේ සමහරක් කියන්නේ එහෙම තියෙන අවස්ථා තියෙනවා නැති අවස්ථා තියෙනවා. නමුත් අර නමුත් මම මේ වටිනාකමක් හම්බුණා නැත්නම් සමහර තැන්වලදී මම කමක් නැහැ ඒක මට කියන්නේ මම ඒක කමන්නේ මම එකකින් දෙයක් වින්දානේ මම එකකින් අත්දැකීමක් ලැබුණා මම තව දෙයක් ඉගෙන ගත්තානේ කියන එකත් එක්ක ඉතින් ඒ දේවල් එහෙම ලොකුවට සමහර තැන්වලදී එහෙම හිතන්න බෑ අපිට මේ ඉතින් සෑහෙන අපි ගත්ත ඉතින් දැන් ෆැෂන් ඩිසයිනර් කෙනෙක්ගේ ලොකුම අදහසක් තමයි මන්ද කියන්නේ මේක වර්ල්ඩ් වයිඩ් අරන් යන්න. දැන් ඔයාගේ ඔයා මොන හරි ෆලෝ කරන ඩිසයින් එකක් තියෙනවා නම් හරිද මේ ඩිසයින් එක දැන් ඔයාගෙන එක ඒ ක්‍රියේෂන් එක ඔයාගේ මේක අපි කොහොමද වර්ල්ඩ් වයිඩ් අරන් යන්නේ? ඔයාගේ හැම අයිඩියාවක් නැද්ද? රයිට්. මම මගේ මේ ඩිසයින් එක මම වර්ල්ඩ් වයිඩ් අරන් යනවා මේක ඉන්ටර්නැෂනල් මම බ්‍රෑන්ඩ් කරනවා කියන තැනවා නැද්ද? එහෙම තැනක ඉන්නවා. ඒ කියන්නේ මම දැන් මගේ බුටි එක තියෙනවා. ඒකේ මම ඒ දේවල් ඩෙවලොප් කරගෙන ඒ කියන්නේ වර්ල්ඩ් වයිඩ් කියන්නේ තාම ඉතින් මම ස්ටෙප් බයි ස්ටෙප් ඉස්සරහට යන ගමන් ඉන්නේ. එහෙම අදහසක් තියෙනවා ඇත්තටම ලොකු. බලමු ඉතින් ඉස්සරහට. අනිවාර්යයෙන්ම නේද? අපි ඉතින් සුබ පතනවා මේ වැඩේ සාර්ථක වෙන්නම කියලා. සාර්ථක වෙන්න කියලා ගොඩක් අපි නේද අපි සුබ පතනවා. ඒ වගේම ලක්මන්ත් එක්ක අපි කතා කරන සූදානම් තවත් ගොඩක් ෆැෂන් ගැන මේ බ්‍රේක් එකෙන් පස්සේ. බ්‍රේකින් පස්සේ අපි ආයෙත් අවිලින්නේ යූත් ආර්ට් බීට් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක. ඉතින් අද අපි කතා කරගෙන හිටියේ ෆැෂන් ඩිසයින් ගැන. ලංකාවේ දක්ෂතම ෆැෂන් ඩිසයිනර් කෙනෙක් අවිලිනවා අද අපි ප්‍රෝග්‍රෑම් එකට. ලක්මා ඉතින් අපි කතා කරමු නේද මේ මේ පිටිපස්සේ තියෙන දේවල් ගැන. තියෙනවා තවත් ෆැෂන්ස් නේ අපේ ස්ටුඩියෝ එක ෆැෂන්ස් වලින් පිරීලා තියෙන්නේ. ඉතින් මේ අපි කතා කරමු ලක්මා මේ දකුණු පැත්තේ තියෙනවා ටිකක් ෆිෂ් ටේල් එකක් වගේ නේද ඒක හැදලා තියෙන්නේ. මේක රෙඩ් කාපට් ඉවෙන්ට් එකකට කස්ටමර් කෙනෙක්ගේ රික්වෙස්ට් එකකට හදපු එකක් සහ ඇත්තටම මේක ටූ පීසස් ඩ්‍රෙස් එකක්. මේක කස්ටමර් කෙනෙක්ගේ රික්වෙස්ට් එකකට හදපු එකක් සහ මේක රෙඩ් කාපට් ඉවෙන්ට් එකකට තමයි යන්නේ. ඒ වගේම මේකේ මම ගොඩක් ෆැබ්‍රික් මැනිපුලේෂන්ස් යූස් කරලා තියෙනවා ටොප් පාට් එකට. ඒකේ කියන්නේ අපි ගත්ත ඉතින් මේ සියලුම දේවල් කියන්නේ අතින් නිර්මාණය කරපු දේවල්. කලර් කම්බිනේෂන් එක ගත්තොත්ින් ඒ කියන්නේ ඒ කස්ටමර් රික්වෙස්ට් කරේ පොඩ්ඩක් ඒ කියන්නේ ඒර්ත් කලර්ස් යූස් කරමු කියලා. නමුත් ඒ ඉවෙන්ට් එකේ හැටියට ඒක එච්චරම සුදුසු වුණේ නැහැ. ඒක හින්දා මම ඒක ඒ කියන්නේ එයාගේ රික්වෙස්ට් එකට මේ බ්‍රවුනිෂ් කලර් එකත් එක්ක මම බ්ලූ කලර් එක යූස් කරලා තියෙනවා පොඩි එලිගන්ට් ලුක් එකක් ගන්න. මේ ලක්මගේ ඩිසයින්ස් බලද්දී හිතෙච්ච දෙයක් තමයි සාමාන්‍යයෙන් කෙනෙක් හිතන්නේ නැති කලර්ස් තමයි බ්ලෙන්ඩ් කරන්නේ. ඒ කියන්නේ රතු පාට, අළු පාට, නිල් පාට මේ වගේ බ්‍රවුන් කලර් එකක්. සාමාන්‍ය කෙනෙක් නේද රතු කළු මේ වගේ නේ යන්නේ නිල් පාට, කොළ පාට, තැඹිලි මේ වගේ කලර්ස් තමයි ගොඩක් වෙලාවට බ්ලෙන්ඩ් කරන්නේ. හැබැයි මේකත් මේ වර්ණ සංකලනය කියන්නේ වෙනමම දෙයක් නේ. ඒකත් සෑහෙන ඒකත් එකම ඒ කියන්නේ වෙනම ආට් එකක්. ගත්තොත් ඒ කියන්නේ මොකද
ගොඩක් කලාවට යුනික් වෙන්න ඕනේ තමන් අඳින ඩ්‍රෙස් එක කියලා මම හිතන්නේ. ඒකත් එක්ක يعني uncommon color combinations use කරන්න මම ගොඩක් කැමතියි. මම මෙහෙම හෙවොත් දැන් අපි දකිනවා ලෝකේ පුරාවටම බොහෝ සේම් තියෙනවා මේ ෆැෂන්ස්. ගොඩක් එක එක විදිහේ මේ ට්‍රෙන්ඩ්ස් අනුව ෆැෂන් බිහි වෙනවා. ගොඩක් වෙලාවට ප්‍රංශය වගේ රටවල් ගත්තට පස්සේ ඒක වෙනමම ෆැෂන්ස් ටිකක් තමයි යන්නේ. මේ වගේ දේවල් අනුකරණය කරනවාද? එහෙම නැත්නම් තමන්ගේ යුනික්නස් එක විතරමද තියාගෙන ඉන්නේ? ඇත්තටම මෙහෙමයි. අනුකරණයට වඩා මම හිතන අනුගමනය කරනවා. කියන්නේ මම ඒවත් පාවිච්චි කරනවා රෙෆරන්සස් හැටියට. නමුත් මම කැමති නැහැ කියන්නේ මගේ තියෙන කියන්නේ ඒ යුනික්නස් එක කියන්නේ මම කියන්නේ අනිත් දේවල් අමුවෙම ගන්න මම ඒ දේවල් මට අදාළ විදිහට මම බ්ලෙන්ඩ් කරගන්න. ටිකක් මේ මොඩිෆයි කරලා එහෙමද? ඔව් මොඩිෆයි කරනවා කිව්වොත් ඒකත් නිවැරදි. හරි ඒ විදිහට තමයි මේ ෆැෂන් සිද්ධ වෙන්නේ ලක්ම අතින් ෆැෂන් ඩිසයිනින් පැත්ත. ඊගෙන තමයි අපි මේ කතා කරේ. අපිට තව ගොඩක් දේවල් තියෙනවා රවි කතා කරන්න ලස්සන මියුසික් එකක් එක්කම නේද? අපේ ප්‍රෝග්‍රෑම් එකට එක ගොඩක් වටිනවා. අනිවාර්යයෙන්. මොකද මේ මියුසික් කියන දෙත් ෆැෂන් ඩිසයිනින් වලට ඕන වෙනවා නේද? අනිවාර්යයෙන්. මොකද කියන්නේ මානසික තෘප්තියත් වැඩගත් වෙනවා. අනිවාර්යයෙන්. දැන් මේ ඒත් එක්ක මට අහන්න හිතුණා ලක්ම දැන් ඉස්කෝලේ යන කාලේ අපි දන්නවා දැන් ඔය කොලෙජ් එකට යනකොට තමයි මේ ෆැෂන් ඩිසයිනින් වැඩි දුර හදාරන්නේ. හැබැයි ඉස්කෝලේ යන කාලේත් මේ ෆැෂන් ඩිසයිනින් වලට ලොකු කැමැත්තක් තිබ්බද? ඇත්තටම කිව්වොත් විශේෂයෙන් එහෙම ලොකු කැමැත්තක් තිබ්බේ නැහැ. ඒ කියන්නේ අකමැත්තක් තිබ්බෙත් නැහැ. නමුත් එහෙම මම කියන්නේ මගේ ගොඩක්ම තිබ්බේ යම් කිසි දෙයක් දැක්කහම ඒ දේ මට ගෙදර ඇවිල්ලා කරලා බලන්න. ඒ කියන්නේ මම ඒ කියන්නේ මොකක් හරි ඩිසයින් එකක් දැක්ක වුණත් මම හිතින් ටග් ගාලා බලනවා මේක කොහොමද කරලා ඇත්තේ කියලා. මම ගෙදර ඇවිල්ලා හිමින් සැරේ එක්ස්පෙරිමන්ට් කරලා බලනවා කොහොමද ඒක වෙලා ඇත්තේ කියලා. ඒ විදිහට කියන්නේ පාසල් යන කාලේ ඉතින් ඒ වගේ හදේරිම් කරා මම. ඒ අරෙන්න මට ඒ කියන්නේ මම ඉස්සරහට මම මේ දේ කරයි කියන දේ මගේ පාසල් යන කාලේ එහෙම අදහසක් තිබ්බේ නැහැ. දැන් ගොඩක් යාළුවෝ ඇතිනේ. යාළුවෝ ඉන්නකොට දැන් දන්න එකක් තමයි ලක්මගේ ෆැෂන්ස් ගැන දන්නවා සහ ෆැෂන් ඩිසයින්ස් ගැන ගොඩක් දුරට යාළුවෝ හඳුනනවා මේක. දැන් යාළුවන්ටත් මේ වගේ පාටිස් එහෙම එනවා ඇතිනේ. ඒතරවට කෝල් කළා කියලාද මටත් මේ වගේ ඩිසයින් එකක් කරලා දෙන්න. එහෙම වුණාම මේ එහෙම හොඳට කියන්නේ යාළුවෝ. යාළුවානේ ඔයා මේ මට ඇඳුමක් කරලා දෙන්න කියලා කියනවා. ඒ වගේ මචං මේ පාටි එකක් තියෙනවා මම ඇඳුමක් හදලා දෙන්නටක් ගාලා පුළුවන්. බෑ කියන්න බෑනේ නේද අනිවාර්ය. බෑ කියන්න බෑ. හැබැයි ඔයාගේ අනිත් දඩත් එක්ක ඒ දේවල් මග හරිනවද නැත්නම් බාර ගන්නවද? නැහැ. ගොඩක් වෙලාවට කියන්නේ මගේ යාළුවෝ කියන්නේ මගේ වටේ ඉන්න මගේ යාළුවෝ ටික මං ගැන සෑහෙන කියන්නේ ඒගොල්ලෝ මං ගැන හරිම අන්ඩර්ස්ටෑන්ඩින්ග් එකක් තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට බැරිම වෙච්ච අවස්ථාවලදී කියන්නේ මම බෑ කියන්නේ අනිවාර්යෙන් කරනවා. ඒ කියන්නේ දැන් මං මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් එක බිසී වෙලා හිටියොත් එහෙම කරදර කරන්නේ නැහැ. නමුත් පුළුවන් වෙලාවට කෙලින්ම රවි අයියා කිව්වා වගේ කියන්නේ එහෙම අර ලස්සන නෙමෙයි කෙලින්ම දෙදට එනවා. අද ඉඳන් යාළුවෝ. දෙදට ඇවිල්ලා මෙහෙමයි කියලා ටක් ගාලා. ඒ කියන්නේ දැන් යාළුවන්ට නම් ඉතින් අර නෝමල් ක්ලයන්ට්ස්ලාට වගේ නෙමෙයි ඉතින් මම ට්‍රීට් කරන්න කියන්නේ ටක් ගාලා. ඒ කියන්නේ අද රෑට ඇවිල්ලා හිට උදේට ඇඳුම අරගෙන යනවා. අර එහෙම එකක් ඉතින් තියෙනවා ඉතින්. ඒ කියන්නේ අර ගාන අඩුවෙන් අපිට ගන්න පුළුවන්. යාළුවන්ට එහෙම ඇති යාළුවන්ට ගණන් ගන්න බෑ. කමන්නේ වා මේක අරන් යන්න වගේ එකක් තියෙනවා. මෙහෙමයි දැන් අපි ඔය ඇඳුම් ගැන ඔක්කොම ගැන කතා කරන්නේ. අපි දැන් පොඩි මෙයාගේ අහමු පොඩි පර්සනල්. ඔයාගේ තියෙන නරකම පුරුද්ද මොකද්ද? නරකම පුරුද්ද ඇවිල්ලා මගේ මේ ඩිසයිනින් පැත්තෙන් ගත්තොත් දැන් මට යම්කිසි පීරියඩ් එකක් තියෙනවා නෝ වැඩ කරන්න. මගේ කියන්නේ මම හිතන විදිහට නරකම පුරුද්ද කාටවත් ඒකේ මේ හානියක් නැහැ. මගේ තියෙන නරකම පුරුද්ද කියන්නේ අන්තිම මොහොතේ තමයි මගේ අර උපරිම එළියට එන්නේ. ඒ කියන්නේ මුල් දවස් ටිකේ මම සමහර කාලයකට හිතනවා නිකන් ඔහෙ හෙට මෙහෙට වැනි වැ ඒ කියන්නේ සමහරුන් පේන වැනි වැනි ඉන්නවා කියලා. මේ වචනේ ආව එළියට ඔහෙට මෙහෙට වැනි වැනි. අන්න ආව වචනේ. ඔහෙට මෙහෙට වැනි වැනි. ඒ කියන්නේ දැන් සමහරුන්ට පේන හැම වැනි වැනි ඉන්නවා. ඒ කියන්නේ හිතන්නේ නැහැ කියලා. නමුත් අර කියන්නේ ඇවිදිද්දිත් මම ඒක ගැන හිතනවා. නමුත් ඒක වැඩි ඒ කියන්නේ මම ඒකට කලබල වෙන්නේ. නමුත් ඉතින් හැමතිස්සෙම ඉතින් අන්තිම මොහොතේ කොහොම හරි ඒ කියන්නේ කාගෙන වැඩේ කරනවා අර අම්මා ඒ දවසල අර නොකාන බී වැඩ කරගෙන කොහොම හරි ඉතින් වැඩේ කරනවා ආයි සුපීරියට කිව්වොත් හරි මං ඉතින් ඒ ඩිසයිනින් පැත්තේ නරක වුණද වීක් පොයින්ට් එක අරක තමයි ඒ ඩිසයිනින් පැත්තේ නරක වුණද අපි අර අනිත් පැත්තේ උන් තාම ඔයාගේ පර්සනල් ලයිෆ් එකේ වඩ තියෙන නරකම පුරුද්ද මොකද්ද
මොකද්ද නරක පුරුද්ද? මං හොඳත් නැහැ නරම නරක පුරුද්දක් එකපාරට කියන්නේ එන්නේ නැහැ ඔලුවට. මං හොඳත් නැන්නේ. මං හොඳත් නැලු. එහෙම නරක පුරුද්ද. ඒ කියන්නේ අනිත් කරන වැඩ ඔක්කොම නරකයි. නෑ එහෙම නෙමෙයි ඉතින් මේ නරක පුරුද්දක් කියන්නේ ඉතින් ටයිම් මැනේජ්මන්ට් එකට සෑහෙන gediri يعني අම්මි يعني එහෙම පොඩ බැනුම් අහලා ඒක වෙන්න පුළුවන්. ඒක කිව්වොත් 11ට දැන් එහෙම. නෑ එහෙමත් නැහැ. එච්චර නෑ 8 මාට විතරයි. එච්චරම නෑ 8 මාරට. එච්චර නෑ 8 මාරට. හරි. අය ප්‍රියංක ඉගෙන ගන්නවා. දැන් කියලා මතකට එන්නේ නෑ. ටයිම් මැනේජ්මන්ට් ගැන තියෙන ප්‍රශ්නේ වනේ. ඔව්. ඒ කියන්නේ ඒක අනිත් පාර්ශ්වයට කිසිම අදාළත් නැහැ. මම විතරයි ඒක දන්නේ මට ඒක කර يعني ටයිමින් මං හරියට ඒක ප්‍රොසෙස් එක හරියට ගිහිල්ලා නැහැ කියලා. ඉතින් එතකොට මගේ පැත්තෙන් මම හිතන්නේ ඒක තමයි නරක පුරුද්ද. සාමාන්‍යයෙන් ප්‍රොජෙක්ට් එකක් එහෙම බාරගද්දී ඒ වගේ දේවල් වෙලාවට දෙනවනේ. නෑ අනිවාර්යෙන් වෙලාවට දෙනවා. ඒක කිසිම හානියක් නෑ. මං කියන්නේ දැන් ඊට පස්සේ දැන් අම්මි එහෙම කියනවා ඒ දවස්වල ඉඳලා කරා නම් හරිනේ කියලා. නමුත් ඒ දවස්වල ඉඳලා මම කරනවා එච්චර ලොකුවට කරන්නේ. හරි අපි ලක්මත් එක තව ගොඩක් දේවල් කතා කරනවා ෆැෂන් ඩිසයිනින් සම්බන්ධයෙන් සහ ලක්ම විසින් නිම කරපු අලුත් ෆැෂන් ගැන අපි තවදුරටත් කතා කරනවා මේ බ්‍රේක් එකෙන් පස්සේ. Right, breaking in passe onna bi aithawa youth art beat aragena iting ada api katha karakar hitiye fashion designing gana iting me lankawa inna dakshathama fashion designer kenek thamai ape studio ekata awillinne iting api yat ekka thamai katha karakar hitiye neida lakma inna apith ekka den api lakma kipayakma fashion kilibandawa katha karama me dummies walata andala thiyena fashion gana mata hithuna poddak me patthara yanna ravi ge පැත්තේ තියෙන ලස්සන ඩමි එකකට ලස්සන ඩමි එක ළඟ ලෙහෙඟ එකක් අඳලා නේද අපි ලෙහෙඟ එක ගැනත් කතා කරමු ලක්මා පොඩ්ඩක් හිට ගන්න කොහොමද මේ ලස්සනයි නේ මම මැච් කරනවද බලන්න මැච් කරනවද අවුලට තියෙන ඔළුව නැති එක ඔළුව නැතිව මැච් කරන වාට එහෙම එනවා එන්න මම ඉන්න මම ඉන්න මම ඉන්න හරි අපි කතා කරමු ලක්මා ගැන අතරම මේක මම ඩිසයින් කරේ teenager connector ඒක wedding function එකකට ඉල්ලපු ඩ්‍රෙස් එක. ඒකෙදී يعني යාට ගොඩක්ම සිම්පල් වෙන්න ඕනේ බට් එලිගන්ට් ලුක් එකයි يعني යාසයි පොඩක් ෂයිනි ගතිය ගන්න. ඒකත් එක තමයි මම يعني ෆුල් ටෝටල් ෆැබ්‍රික් එකම ෂයින් එකත් එක්ක සහ යට තියෙන්නේ ස්කර්ට් එක ඩබල් කලර් එකක් ෂේඩඩ් එකක්. පීච් ඇන් ඔරෙන්ජ් මික්ස් කලර් එකක් යූස් කරලා තියෙන්නේ. يعني මේකේ මම හිතනවා අර අර ඒ කියන්නේ ටීනේජර් කෙනෙක්ට කිව්වා මම මේක යූස් කරේ ඒ කියන්නේ ඒකේ තියෙන අර සිම්පල් ඒගොල්ලන්ගේ ඒජ් එකේ තියෙන අර කියන්නේ හරි හුරුබුහුටි ගතිය මේ ඇඳුමෙන් තියෙනවා කියලා මට හිතෙනවා ඒකත් එක්ක මේ තරුණ ගැහැණු ළමයි තෝරගන්නේ මේ ලයිට් කලර්ස් දැන් වෙනකොට නැත්නම් අපි ඉස්සර හැම වෙලෙම දකිනවා මේ රෙඩ් කලර් එක යූස් කරනවා ඩාර්ක් පර්පල් මේ වගේ යනවා. නමුත් මේ දැන් ටික ලයිට් කලර්ස් පැත්තට ඇවිල්ලා නේද? ඇයි එහෙම වෙන්නේ හේතුව? ඒ කියන්නේ දැන් ගොඩක් වෙලාවට මේ අර කිව්වා වගේ සිම්පල් කියන්නේ less is more කියන concept එක දැන් ගොඩක් කටි යූස් කරනවා. ඒකත් එක්ක කියන්නේ අර සිම්පල් ලුක් එක ඒකේ තියෙන charm බවට ගොඩක් කට්ටිය ඇත්තටම කැමති සහ මම හිතනවා ඒක හොඳ ප්‍රවණතාවයක් කියලා මොකද අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඇඳුමට වඩා තමන් තමයි ලස්සන වෙන්න ඕනේ ඉස්සෙල්ලා. ඒ කියන්නේ ඒ තමන්ගේ ලස්සන පේන්න පුළුවන් විදිහට අපි ඇඳුම නිර්මාණය කරන්න ඕනේ. මම කියන සාමාන්‍ය ඇඳුමක් නිර්මාණය කරද්දී ගොඩක් දේවල් තියනවානේ හිතන්නේ කෙනා පිළිබඳව ඔයාගේ උස මහත පිළිබඳව නේද? අපි ගත්තොත් ඒ කියන්නේ ඒ client ගේ request එකත් එක්ක දැන් සමහර කලාට අපි ගත්තොත් කියන්නේ අම්මලා කියන්නේ දැන් කියන්නේ ගර්ල්ස්ලා ගොඩක් වෙලාවට කියන්නේ ප්‍රෙග්නන්සි එකෙන් පස්සේ කියන්නේ ඊට පස්සේ ගලගේ ඇඟේ එක එක වෙනස්කම් වෙන එතකොට දැන් බඩ පේන බෑ ටයර්ස් එනවා කියනවා ඊට පස්සේ ස්ට්‍රෙච් මාක්ස් තියෙනවා ඒක හින්දා මේ ජැකට් එක ස්ට්‍රෙච් මාක්ස් පේන්නේ නැති වෙන්නම හන්න ඕනේ අර ඒ වගේ රික්වෙස්ට් තියෙනවා එතකොට ඒ රික්වෙස්ට් වලට අදාළව තමයි අපි ඩිසයින් එක කරන්න ඕනේ හැබැයි ඒක නිකන් එක පාට තේරෙන්න බෑ මෙයා මේ බඩ පේන්නේ නැති වෙන්නයි මේක මහලා තියෙන්නේ කියන එක පෙන්වන්න බෑ ඒ අවශ්‍යතාවය අපි හංගලා ඒක වහන්න ඕනේ අපි අපේ ක්‍රියේටිවිටි එකෙන් ඒක වහලා අපි ලස්සන අවුට්ෆිට් එකක් තමයි නිර්මාණය කරන්න ඕනේ
මහදන ෆැෂන් ඩිසයින කෙනෙක්ගේ තියෙන ඕන දක්ෂ බවත් ඒකම තමයි. ඉතින් හොට හෝ ඇයට නේද? හරි පළපුරුද්දක් තියෙන්න ඕනේ. හරි නිමාවක් දකින්න නම් හොඳ සාර්ථකත්වයක් මේ ෆැෂන් එකට දෙන්න නම් එහෙම නැත්නම් මේ කස්ටමර්ව සතුටු කරන්න නම් හොඳ නිමාවක් දකින්න තියෙන්න ඕන එකම දේ තමයි දක්ෂතාවය සහ ඒත් එක්ක ආපු මේ පළපුරුදු බව කියන එක නේ. ඔයා විශ්වාස කරනවා ඒක අනිවාර්යෙන්. මොකද දක්ෂතාව විතරක් තියලා මදි. ඒ කියන්නේ එක්ස්පීරියන්ස් එක කියන එක සෑහෙන වැදගත්. මොකද අපි දැන් අපි ප්‍රැක්ටිකල් දෙයක් කියන්නේ කොච්චර තියරි පැත්තෙන් අපි දැනගෙන හිටියත් අපි දැන් ඒ කියන්නේ අපි ප්‍රෝග්‍රෑම්ස් ෆලෝ කරලා හරි අපි අධ්‍යයනය කරලා හරි ඒ දේ ප්‍රැක්ටිකලි සිද්ධ වෙන්නේ කොහොමද කියන එක සෑහෙන වැදගත් සහ ප්‍රැක්ටිකල් ඒ නොලෙජ් එක තමයි මං හිතන්නේ සාර්ථකත්වයට සෑහෙනම රුකුලක් වෙන්නේ. සාමාන්‍යයෙන් ලක්ම මේ ආපු ගමන් මගෙත් මං හිතනවා අවුරුදු කිහිපයක් මේ ෆැෂන් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නවා. ගණන් කරන්න බැරි තරමක් ෆැෂන් ඩිසයින් කරලා තියෙනවද නැත්නම් ඔයාලට එහෙම කවුන්ට් එකක් තියෙනවද සාමාන්‍ය කවුන්ට් කරලා නැහැ කොහෙත්ම නැහැ කවුන්ට් එකක් කරලා නැහැ නේ වගේ කවුන්ට් එක ඒ කියන්නේ ඒ තරමටම ඔයාගේ කැප කිරීම ඒ සඳහා දීලා තියෙනවා සහ බොහොම ලස්සන ෆැෂන්ස් ඔයාගේ ක්ලයන්ට්ස්ලා ගොඩකට මේ වෙනකොටත් නේද ලබා දීලා තියෙනවා අපිත් නේ ඉස්සරහට බලාපොරොත්තු වෙමින් ඉන්නවා ලක්මන් කියලා ෆැෂන් ෆැෂන්ස් නේ අපිට යාළුවනේ ඔව් ඔව් රයිට් ඉතින් ඇත්තටම මාර ටැලන්ට් එකක් තියෙන නේද? ෆැෂන් ඩිසයිනර් කෙනෙක් දැනට ලංකාවේ ඉන්න සහ ලංකාවේ ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන. ඉතින් අපිට යාගෙන් ගන්න දෙන දේ තමයි නේද? හැමතිස්සෙම ක්‍රියේටිව් දේවල් කරන්න ඕන, ක්‍රියේටිව් වැඩ කරන්න ඕන. එතකොට තමයි තමන්ගෙම කියලා අනන්‍යතාවයක් හැදෙන්නේ සහ තමන්ටම කියලා තැනක් හැදෙන්නේ. මොකද අර වෙන වැඩ කරන අයට තියෙන පොඩි ස්පේසස්. නැත්තම් අපි හැමදාම එකම දේ කරගෙන ගියොත් අපිට කවදාවත් නේද වෙනස් වෙන්න බෑ අපි කරන දේවල් වලින්. ඉතින් ඒකට හොඳම උදාහරණයක් තමයි මේ මෙතන වාඩි වෙලා ඉන්නේ. ඉතින් අපි කියමු ආව කොහොමද සම්බන්ධ කරගෙන. දැන් ඔයා හිතන්න දැන් අපි බලන් ඉන්න අයට මේ හිතනවා අනේ මට මෙයාට කියලා ඇඳුමක් කරගන්න ඕනේ කියන්න කොහොමද සම්බන්ධ කරගන්නේ ආව? මාව සම්බන්ධ කරගන්න පුළුවන් ඒ කියන්නේ මගේ Facebook page එක තියෙනවා Lucky's Wardrobe කියලා. ඔයගලන්ට ගිහලා search කරලා like එකක් දාලා මට message එකක් දාන්න පුළුවන්. ඒ වගේම තමයි මගේ දුරකථන අංකය මම මතක් කරු තින් 0777449550. අයි මං මතක් කරන්නම් 0777449550 කියන ඒ number එකට call කරොතින් මාව contact කරගන්න පුළුවන්. එහෙම තමයි. ඉතින් හම්බෙන්න පුළුවන් මම. ඔව් ඉතින් Facebook එකට ගිහිල්ලා බලන්න අපේ ලක්මගේ වැඩ. ඉතින් වෙනස්ම විදිහේ ෆැෂන් ඩිසයිනින් ඒ වගේ වෙනස්ම නේද? අමුතු විදිහේ ඇඳුම් තියෙනවා. ඒගොල්ලන්ට කැමති විදිහට ඔයගොල්ලන්ගේ ස්පෙෂල් ලොකේෂන් එකට සහ ඔයාලගේ වැඩවලට එයාගේ නේද දායකත්වය ලබා ගන්න පුළුවන් නේද ප්‍රියංකා? අනිවාර්යයෙන්ම. මොකද අපේ තරුණ අය ගොඩක් කැමති. දැන් තරුණ බාල මහලු කියලා නැහැ ඉතින් නේ. හැමෝම විලාසිතා කරන්න කැමති. ඉතින් ඒක නිසා මේ විලාසිතාවන් ගැන අපි කතා කර කර ඉන්න ගමන්ම ඔයාලටත් අපි ඉස්සෙල්ලා කිව්වා වගේ ලක්මව සම්බන්ධ කරගන්නත් පුළුවන්. ඒ වගේම ඇගින් නේද ඇඩ්වයිස් එකක් දෙන්න හැම සූදානම් ඉන්නවා නේද? තරුණ අයට අත දෙන්න. ඔව් අත දෙන්න එහෙම තියෙනවද? ඊළඟ ජෙනරේෂන් එක හදන්න එහෙම තියෙනවද පොඩි අයිඩියා එකක් අන්තිම වශයෙන්? අන්තිම වශයෙන් අයිඩියා එකක් තියෙනවා. බලමු ඉස්සරහට අපි හම්බුනම් කතා කරමු. හරි අනිවාර්යෙන්ම. එහෙනම් අපි ලක්මා විජේරත්න තමයි අපිත් එක්ක එකතු වුණේ සහ අපි ඇයට සමුදෙන සූදානම් අද ප්‍රෝග්‍රෑම් එකේ. ලක්මා thank you so much for like accepting our invitation and we'll be meeting up very soon. Hope to meet you soon. And yeah, we're going to end up our session and we'll be meeting up tomorrow as well. Thank you so much and bye bye. This is Art Beat, you that beat at Charana TV. गुलाबी आके जो तेरी देखी शराबी ये दिल हो गया संभालो मुझको ओ मेरे यारो संभलना मुश्किल हो गया गुलाबी आके जो तेरी देखी शराबी ये दिल हो गया संभालो मुझको ओ मेरे यारो संभलना मुश्किल हो गया दिल में मेरे काबू तेरे
तस्वीर जैसे हो दीवार पे तुझ पे फिदा मैं क्यों हुआ आता है गुस्सा मुझे प्यार पे मैं लुट गया प्यार के दिल का कहा मैं कहीं ना था रहा क्या करूं मैं दिल रुबा पूरा ये जादू तेरी आंखों का संभलना मुश्किल हो गया गुलाबी आके जो तेरी देखी शराबी ये दिल हो गया संभालो मुझको ओ मेरे यारो संभलना मुश्किल हो गया